නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතත්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ එමක් කොනක් නොපනෙන සංසාර ගමනක් උරුම කරගෙන ඉන්න සියලුවම සත්තුයන් ඉතාම දුක්හිිත සසර ගම්මනක සැරිසැරමෙන් සිටිනවා. ඒ ආකාරයට සංසාරයේ ගමන් කරන අයට ලැබුණ උතුම් අවස්ථාවක් තමයි මිනිසත් බව කියලා කියන්න. ඒ මිනිසත් බවට බුදුරජණන් වහන්සේ නමක් පෙන්නුල දෙන උතුම් ධර්මයක් අහඩ ලැබීම ඉතාම වටිනා අවස්ථාවක්. මනුසය කලා උපදින්නේ හිතන්න පුළුවන්කමක් ඇතිව. ඒ හිතන්න පුළුවංකම සහිත මනුස ජීවිතයට බුදුරජාණන් වහන්සේ නමක්‍රේ ධර්මයක් ඇහැෙන තැනදයි ඒ ධර්මයට අනුව ීවිතය ඇත්ත පෙන්න නේ ධර්මයට අනුව අපි ජීවිතය ගැන හිතන්න හුරුුවවෙන්නට ඕන අපි කවුරුවත් දන්නේ නෑ අපි කොහේ හඳලදද මේ මනුස්සලෝකෙටාවේ කියලා අපි කවුරුවත් දන්නේ නෑ අපි මැරලා ආය කොහෙද යන්න කියලා ඒවගේ අපි කවුරුවත් දන්නේ නැහැ අපේ මරණය කොයි මොහොත ඒවිද කියලා අපි ආපුතැනක් දන්නේත් නැතිවතියෙද්දී අපි යන තැනත් දන්නෙත් ඇතිවතියෙද්දී අපි කොච්චර කාලයක් ජීවත් එෙනවද කියන කාරණාවත් දන්නෙත් නැතිවතියෙද්දී අපේ ජීවිතය තුළ අපි යකුසල් ඇති කරගන්න ඇයි අපේ ජීවිතය තුළ අපි කුසල් දියුණු කරගන්නට ඕන අපට අපේ ජීවිතය රැකගන්න දෙයක් නෑ රැකගණ්ඩ දෙයක් තියෙන්න ඕනැත්තේ අපි තව ජීවත්වයෙනවානා අපේ ජීවිතය කොයිවිලියද කියලා කියන්න බ ඒහම් අපි රැකගන්නට ඕනැත්තේ අපේ හිත අපේ හිතා අපි ආරක්ෂහ කරගන්නට ඕන සංසාරය කියන ගමන ගමන් කරන්නේ හිතහා බැඳිලා ඒනම් හිතාපේ දූෂ්‍යව නොත් එෙහෙම අප සංසාරය ගමන් කරන සැදි දුක්කිත ජීවිතයක් කරාමි යොමු වෙනෝ. ඉතින් එවැනි දේකට අපි පත්නොවන්නට නම් අපි දැම්ම අපි හිතා ආරක්සා කර ගන්නට ඕන. රාගයෙන් දේශයෙන් මූහින් හිතරැක ගන්නට ඕන කලබලය වික්‍ෂිත්ත භහාව එකට එක කිරීම අනුන්ගේ අඩුදැකීම් මානයේ උද්ධච්චකම ඊරිසිාව වෛරය කරෝධය මෙ අදී සියරු දේවල් අපේ හිත විනාස් කරන දේවල් අපේ හිට දෂ්‍ය කරන දේවල් අපි අපේ හිත අපි මේ ඇඟත්හෙක්ක ජීවත් වෙන අපේ ඇඟට අපේ කයට අපි පංචකාමයන්දීලා සතුටු කරවනවා ඒ සතුටු කරවන්නේ යන තැනදී අපි බෙන්න්නම යකු සල් පුරෝගන්නවා අපේ ඇඟ අපි දාල යන එකක් අපේශරීරය අපි දාල යන එක කොයි මොහොතක හෝ අපි අපේ ශරීරයේ දාල යනෝ අපි දන්නිනය කොච්ත්‍ර වෙලා ජීවත්වයට කියලා එවැනි දාලයන සරීරයක් ලස්සන කරන්න එවැනි අතහෙරල යන සරීරයකට සැප දෙන්න අපි හිතාපි දූෂ්‍යකට ගන්න වනම් අප හිත අපි අකුසල්ලින් පුරුවෝ ගන්නවනම් අපි අපේ ජීවිතය කරන විශාල මෝඩකමක්ක එක බුදුරජණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ අපි හිත රැකගන්න වැඩපිළිවෙලත් එක්කයි අපි බෞද්ධ කියල හිතාගැන අපි වෙනදේවල්ල රැකගන්න දඟලෙනවනා එතන බුදුරජණන් වහන්සේගේ ධර්මය ඇති වෙන්නනේ සංසාර ගමනක් කුරුමලා තියෙද්දී. මේ සංසාහර භයානකත්වයකුත් දකිද්දී. හිත දූෂ්‍යලා තියෙදදි සසර ගමනකුත් අපට දුකිට තත්ත්වය කරත් පත්වෙන බවක් තියෙද්දී. අපි මොනමොනං රැකගන්නද. බාහිර භෞද්තික කිස්සිදු දෙයක් අඩුම තරමි අපේ කය අපේ ශරීරයවත් රැකගැනීම පිණිස අපි සිතත දූෂ කරගන්න හොඳනේ. බුදුරණන් වහන්සේ පෙන්නන්නේ කියතකින් දෙන්නෙක් දෙපැත්තින් ගිරද්දේ ඉරණ දෙන්න මෙසි තක් වොඩන්නට ඕන. එහෙම මෙසි තක් කොඩන්න ඇත්තං ඒ අය කෙරෙහි තරහක් ඇතිවෙනවනන් ඒ අය මගේ ශ්‍රාවකයෝනිමයි කියලා. ඒ විදියට පෙන්නල දෙන්නෙම අපේ ජීවිතයේ ප්‍රධාන වන්නේමි හිත රැකගන්න ඕන වැඩපිළිවෙල නිසායි. කයරකගන්නුන් වැඩ පිරල නිසාඳම. මෙන්න මේ විදිහට අපි ජීවිතය ගැන හිටවුවොත් අපට කවදාකවත් කවුරු වච්චෙරෙහි වෛරයක් තරහක් එකට එක කිරීමක් අඩු පානුසවීමක් අපතු ලැතිවෙෙන නෑ. ඒවගේ තමයි බුදුරන් වහන්සේ පෙනුවැදින ධර්මයක්ත් එක්කරථහගට සාසනය එක්ක ඉදිරිපත්වන පැහැදිලි කරන ප්‍රධානම සත්‍ය තමයි. අපි මම කියල කොටුකරගෙන ඉන්න රාමුව නිසා අපි තුළ ඇතිවෙන මේ ප්‍රශ්නය මේ අර්බුද්දය පිළිබඳව මේ සංසාරගම්මන පිළිබඳව මම කියල කොටුකරගත්ත රාමුවක් ඇති නොවුනොත් මේ ප්‍රශ්නයෙන් නිදහන්සෙන බව අපි හැමෝම මම කියල රාමුවක් කොටුකරගෙන ඒ රාමුවට හොඳයි කියන කාරණාවක්ක ඇලෙමින් රාමුවට නරකායි කියන කාරණාවක්ක ගැටමින් අපි මේ ජීවිතය ගත කරනවා. එහෙම ගත කරන කෙනෙකු ජීවිතය තුළ බුදුරන් වහන්සේගේ ධර්මයකට යමු වෙනවා කියලා කියන්න කොහොමද. එවැනි කෙනෙෙ ජීවිතයේ බුදුරන් වහන්සේගේ ධර්මේටයම්වෙෙන නැහැ. ජීවිතයේ සත්්‍යස් වෙන ධර්මේටයමු වවෙන්න නැහැ. අපිම රාමුවක් කොටු කරගෙන අපටම හොඳයි කියලා හිතන රාමුවක් කොටු කරගෙන විරුද්ධ වෙනකොට ගැටන එකත් ඒකට හොඳයි කියලා ඉතනකොට ඇලන එකත් එක්ක මේ ඉතාම ගෙටිකාලයක් ගත කරන මේ ජීවිතය තුළ කුමක් ලබන්නද කෙසිි දෙයක් අපට අර්ථවද්‍යයක් ලැබන්නේ නේ අපට ඉතුරුවෙන්නේ පසුතැවීමත් දුකාත් දොම්න්න සත් විතරයි. අවසානි මරනාාසන්න වෙනකොට කරකයාගන්න දෙයක් නැති වෙනොට අපට කිසි කෙනෙක් උපකාලටනෑ පි කොටුකොටගත්ත රාමුව අපිතුරින් අයිං ුන් නැතිනම් අපි තවත් බලාපොරොත්තු තියාගෙනන්නවා. තවත් බලාපොරතු තියාාගෙන දුක්කිතව මරණයට පත්වෙනවා. නැවතත් තවත් දුක්ඛිත තත්වයකටම ගිහිල්ල උපත්තිය ලැබනු මෙවැනි ගමනක් අපේ ජීවිතය තියෙන්. යම් කිසි කෙනෙකොට පුළුවන්කමක් ලැබුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්නුරදුන්න සත්‍ය ධර්මය අපි කොටුකොරගත් රාමුත්වල තියෙන වැද ලකින්න පුළුවන්කම ලැබුණනත්. අපට හරි කියලා අපට හොඳයි කියලා අල්ල කන්න දෙයක් ඉතිරුවෙනෙ නෑ. නරකයි කියලා අතහරන්න දෙයක් ඉතුරුවෙනෙ නෑ. මම කියලා කොටුකොරගත්ත රාමුව තුළ තියෙන කයට සැප දෙන්නට අපි දුවන්නේනෑ. එවගේම අපට බාහිර භෞද්ධික දේවල් පස්සේ අපි දුවන්නේ නෑ. මම කියලා කොටුකොරගත්ත රාමුව ඉක්ම වෙන වනම්. අපට බාහිර ආරක්ෂහ කරන්න බාහිර රැකගන්නම නොන තියෙන් කිසිම දෙයක් නෑ මේ විදිහයට අපට පුළුවන්කම ලැබුණොත් ඒ බුදුරජාන් වහන්සේ පෙන්න්න පු ධර්ම යනුව ජීවිතය ගට කරන්න අපි ආධ්‍යාත් මේ තුළ සැනසෙනවා. අධ්‍යාත් මේ තුළ සැනසේමත් එක්ක කිසි කෙනෙකුට බෑ අපට බාහිරින් දුකක් දෙන්න බාහිරන් දුකත් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපි හොඳයි කියලා යම් කිසි රාමුවක් කොටුකොර ගෙන හිටවට ඒ කොටුකොඩ ගත සියලු රාමුව අපි තුළෙඟික්මුවෙනකොට අප සදාතනික සැනසිල්ලට පත්වෙනෝ. මේ වගේ උතුම් දහමක් බුදුරැන් වහන්සේ පෙන්වා දීල තියෙන්නේ. අන්නේ උතුම් දහමානුව අපි ජීවිතය ගට කරන්නටවන. ක්‍රමාණකෝලුව ජීවිතය ගත කරන්නට ඕන අපි ජී ජීවත්වෙලා ඉද්දි බාහිර අයකෙරෙහි ඉතාම මිත්‍ර සීලී බවක් ඇැටි කරගන්නට ඕන. කිසිදු විදිහකින් බාහිරත්වය එක ගැටින්ඩන්ට හොදනෑ. බාහිරත්ය එක ගැටමින් කුමක් ලබා ගන්නද කුමක් අප යරයි යන්නද. අපිම හොඳයි කියලා හිතාගෙනන්න දේවල්ම නබි අරගෙන යන්ඩහදන්න. අපි ඒ රාම අයින්කර ගත්තන අපටහිම අරගෙන යන්ඩ අපට හෙ පවත්වාග්ඩ කිසිරි දෙයක් ඉතුරුවෙන නෑ. අපි මේ ලෝකයේ කරන්න මේ සියලු කටයුතු හරියට අපිම හෙරකෝඩුවක් හදාගන අපිම හිෙරකෝඩට හංගගන අපිම හිෙරකෝඩුව ලොක්කරගන ඒ හිරකෝඩුව යතුර අපිම බිසික්කර නොහොයා ගණඩ බැරිවෙන්ඩ දැන් අපි දඟල් නොහිරකෝඩුවෙන් එලියට යන්න මෙන්න මේ වගේ වැඩත්තමයි අපේ සංසාර ගම්න තුළ සිදුවන ජීවිතය ක්‍රියාකාරිත්තුවය තේරුම් ගන්න ඕක තේරුම් ගත්තොත් අපි කොටු කරගන්න රාමුව අපට ඉක්ම වන්න පුළුවන් ඒ සඳ හාපය ජීවිතයේ ගුණවත්වෙන්න ඕන. මේ ලැබුණු අවස්ථාව මගහැරවා ගඩ හොඳනෑ. ම සත් බවක් ලැබුණ බුද සාාසනයක් ලැබුණ හිතන්න පුළුවන් මනුස්යෙක් බාඩ පත් වන එහහිමති යද්දමේ ජීවිතයේ ඇත්තම හොයන්නට ඕන බාහිර දේවල් එක් හිතයමු කරන්නපා. හ දවල්ල එක්ක හිට යමුකරුත් අපි හිට තවතවත් කෙලෙසිනෝ අපට ලැබි අවස්ථාව හිමි වෙනෝ අපට ඉතාම දුක්ිසි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ුවනවා අපි ලැබුණු අවස්ථාව මගහරවා ගන්න එක නිසා හැමෝ සමගම අපි තුළ මෛත්‍රයක් මිත්‍ර සීලී බවක් ඇති කර ගැනීම අපි මුලින් කරන්නට ඕන. ඒ විදිහයට අපේ ජීවිතයේ හැඩගස්වා ගනිමි ඒවිදියට අපේ හිතන හටාව පොඩදු කරමි බුදුරන් වහන්සේ පෙන්න්න එ ධර්ම යනුව මේ මම කොටුකරගත්ත රාමුුව තුළ වෙරජ්‍ය දකිින්ද උත්හ කරන්නට ඕන. මේ ලෝකයේ සරු දෙනාම මෙන්න මේ ඇත්ත නොදකින නිසා. තමතමන් කොටුකරගත්ත රාමුවත් තුළ ඉන්න කාරණාවක්ක හොඳයි කියලදට ඇලෙනත් නරකයි කියනදිර ගැටනත් කියන රාමු ්‍රාමු තු කොට වෙච් බව නොදකිෙන නිසා. ඒ මුලාව තුළින්මිලෝකය වැරදි කරනවා. මේ සංසාරයේ ස්භාවය පිළිබඳව දකින්නැති නිසා දුක්කිත වූ සසර සැභහාවේ දකිින් නැති නිසා අක්කුසලේ විපාකයේ සැභාවේ දකි නැති නිසාමලෝකයේ සීරු දෙනාම වැරදි කරනවා. එකනෙක්කෙනා පරය ඇන්න්න උත්සාහ කරනවා. තමතමන්ට ප්‍රියමනාාපුූ දේවල් ලබා කණ්ඩ උත්සහ කරනවා. අප්‍රි අමනප දේවල් එනකොට ගැටින. ඒ සලු දෙදනාටම පව් ඒ සියලු දෙනා කෙරෙහිම අනුකම්පා කරන්නට ඕනේ ඒ සීලු දෙනා කෙරෙහිම කරුණාව දක්වාන්නට ඕනේ ඒ සියලු දෙනා මේ විදිහයට කරන්නේ තම තමන්ගි ජීවිත්‍යය තුල්ල සිදුවෙන මේ සත්‍ය සිදුවීම නොදකින නිසා ඒ මුලාව නිසා අපි මෙන්න මේ විදියට හිතමින් මේ ලෝකයේ ඒ සියලු දෙනා කෙරෙහිම මෛත්‍රයක් පතුරුවන්නට ඕනේ මෙස්ස තක් පතුරන්නට ඕනේ ඒ මෛත්‍රය පතුරුවන් ඒ මෙසිත පතුරුවන්ට අපි ඉස්සලම් අපේ ජීවිත අපේ හිට අභ්‍යන්තරයේ මෛත්‍රයක් ඇතිකරගන්නට ඕන. ඒ හිට අභ්‍යන්තරයේ මෛත්‍රයක් ඇතිකරගන්න අපි මේ විදිර කල්පනා කරන්නට ඕන මෙහෙම කල්පනා කරන්න කොට අපේ ජීවිත අභ්‍යාන්තරයේ මෛත්‍රී බවක් ඇතිවෙනවා. අන්නේ මෛත්‍රී භාව අත්ථයක්ක අපි අනිත් අයට ඒ මෛත්‍රී සභාය පතුරුවන්නට ඕන. කවරුවත් කවුරුවත් එ එක ගැටන්න හොඳ නෑ. කවුරුවත් කාගෙවත් අඩුවත් ලකින්න හොඳනෑ. තව කෙනෙක් තව කෙනෙකුට හිංසා කරන්න හොඳ නෑ. ඒ කාරණාව ඒ ලෝකයේ තුළ ජීවත් වෙන සත්‍යයන්ට මහ අපුරක්මයි. මෙන්න මේ විදිහට අපි අපේ හිත හුරු කරගන්නටවන්. කිසි කෙනෙක් කිසිවෙකුට හතුරුක මක්නු කරන්නට ඕන. කිසි කෙනෙක් කිසි කෙනඔ අඩු පවත් නොදකන්නට ඕන හැමෝම මතමන්ගේ වැරද්‍ය දකිමින් තමතමන්ගේ අඩුපාඩුව දකිමින් ජීවිතය හදාගණ්ඩ උත්සහ කරන්නටවන. මෙලෝකේ විධ අය විධස්භාාවෙන් බිහිවෙනවා. හැබැයිඒ සිරුද නාම යුජ සැභාව යන්න එ ජීවත් වන්නේ තම තමන් කොටුකොටගත්ත රාමුවත් එෙක්ක. මෙ සමාජයට ආවට පන්ස සමාජයේස්ෙභාවයේ සමඟ එකනෙක්කෙනා ඒ ඒ කෙනාට අදාල රාමු හදාගන්නවා. ඒ රාමුවනුව ඒ ඒ කෙනා ජීවත්වෙන්න්න දගල නෝ ඒ කිසි ගැනෙකුට හිතෙන්න්නේ නෑ අපිත් මැරෙන උදවියන්නේ. අපි කොයමුොහොටක ජීවත්තය විද කියරා දන්න නෑන මේ කිහි දෙයක් කල්පනා කරන්න ඇතුව එකනෙක් කෙන ගෙරේ වෛරේෙන්ක්‍රෝ ොඩයෙන් එකට එක කිරීමෙන් ජීවිත්‍රි ගත කරනවා මෙන්න මේ අවාසනාවට අපි ගොදුරවෙන්න හොඳනෑ ඒ නිසා අපි අපේ ජීවිතය තුළ මෛත්‍රී හුරුරගන්නටඕන. අපි අපි ජීවිතයේ සත්‍යය හොයන්නට ඕන. හැම වෙලීම හිතා ආරක් සහකරගන්න දගලන්නට ඕන. හිත රැක ගැනීමට දගලන්නට ඕන කයරැක ගැනීමට නෙවෙයි කයියට ලැබෙන පහසුවක් ලබා ගැනීමට නෙවේ කයිට් ලැබෙන අපහසුව දුරුකරගන්න කියලා අපේ හිත කෙලෙසාගන්නකට නෙමි අපි හුරු කරගන්නට ඕන හිත රැකගැ දහමට යමුුවන්න. හිත රැකගන දහමට යමු එන්නට නම් අපේ ජීවිතයේ අධ්‍යාත් මේ තුළ නිවෙන්නට ඕනේ ආධ්‍යාත් මේ තුළ කැළඹිලා හරිියන්නෙනෑ අපේ ජීවිත අධ්‍යාත් මේ කැලඹෙන වන අපට ඉතිර වෙන්නේ දුකක් විතරයි අපට හතුටක් ඉතුරුවෙනෙ නෑ ඒ නිසා සියලුවූම අයට සේලුවූම සත්්‍ය යන්ත අපි මෙස්චත පතුරුවන්නට ඕන ඒ මෙස්සිත පැතිරුවීමමත් එෙක් අපි ජීවිතය ඇත්ත හොයන්නට ඕනේ සියලුම සත්‍යෝ සුවපත්්‍යත්වා කිසිවෙකුගේ වරදක් නොදකිෙත්වා කිසිවෙෙක් හා නොගැටෙත්වා තව කෙනෙකොට වෛරසිත්නු කරත්වා. සියලුම දෙෙන අධ්‍යහත්මී තුළ සැනසෙත්වා සුවපත්ෙත්වා සුවපත්ෙත්වා සේලු සත්්‍යයෝම සුවපත්තෙත්වා සියලු සත්්‍යයෝ සුවපත්තෙත්වා සියලු දෙනාටම